ඔස්ට්‍රේලියාවට එන්න බලාගෙනන්න ඔයගොල්ලන්ට වැදගත්වෙන තවත් කාරණාවක් ගැන තමයි අද මම ඔයගොල්ලන්ට කියර දෙන්න යන්න. ඔස්ට්‍රලින් වීස ඇපලිකේෂන් එකකට ඇප්ලයි කරන්න නම් අනිවාරයෙන්ම ඔයාට ඒක ඔන්ලයින් තමයි ඇප්ලයි කරන්න වෙන්න. මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක කරන්න ඔයාලා හැම කෙනෙකුටම ඉමි අකවුන්් එකක් තියෙන්න ඕනි. ඉතින් ස්ටඩන් වීසවේවා විසිට වීසවේවා අනෙක් ඕනෑම වීස එකකට ඇප්ලයි කරද්දී ඔයාගේ ආරම්භය පටන් ගන්නේ මෙන්න මේ කියන ඉමි අකවුන්් එකේ. ඉතින් ඔස්ට්‍රේලියාවේ ඉන්න කාලසීමාව පුරාවටම ඔයාට මේ ඉමි අකවුන්් එක කියන එක ඉතාමත් වැදගත් වෙන දෙයක්. ඉතින් අපි බලමු අද කොහොමද මේ ඉමි අකවුන්් එකක් හදාගන්නේ කියලා. ඔයාට පුළුවන් වගේ සර්ච් එන්ජින් එකේ ඉමි අකවුන්් ඔස්ට්‍රේලියා කියලා ටයිප් කරලා හෝම අෆයර්ස් වෙබ්සයිට් එකට යන්න. මේක තමයි ඒගොල්ලොන්ගේ වෙබ්සයිට් එක. මෙන්න මේ වෙබ් පේජ් එකට ගියාට පස්සේ ඔයාට මෙහෙම යටට යද්දී මෙතන තියෙන බටන් එක ක්‍රියේට් ඉමි අකවුන්් කියලා, මේක ක්ලික් කරන්න. මෙරින් ඒ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ වෙබ් පේජ් එකක් තමයි ඔයාට එන්නේ. මේකේ දීලා තියෙනවා ඔයාගේ ඔයාගේ ඩීටේල්ස් ටික ඔක්කොම ඔයා මේකේ ෆිල් කරන්න ඕනි. මේකේ පළවෙනි එක තමයි what type of online service do you need කියලා අහන එකේදී, ඔයා තනියම නම් ඔයාගේ වීසා එක ඇප්ලිකේෂන් එක දාන්න හිතාගෙන ඉන්නේ ඉන්ඩිවිජුවල් කියන බටන් එක සිලෙක්ට් කරන්න. එම නැත්තං ඒජන්ට් කෙනෙක් නම් ඒගොල්ලෝ සිලෙක්ට් කරන්නේ මේ ඕර්ගනයිසේෂන් කියන බටන් එක. මෙතන නිව්යුස ඩීටේල්ස් කියන එක යටතේ ඔයාට තියෙනවා සම්පූර්ණම ඔයාගේ ෆැමිලි නේම් එක, ගිවන් නේම් එක, ඔයාගේ ෆෝන් නම්බර් එක, ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් ටික දාන්න ඕනි. මෙතෙන්දී අනිවාර්යෙන් ඔයා මතක තියාගන්න ඕනි කාරණාවක් තියෙනවා. ඔයා ඔයාගේ පාස්පෝර්ට් එකේ තියෙන විදිහටම මෙතෙන්ට විස්තර දාන්න ඕනි. අකුරක්වත් වරද්දන්නේ නැතුව ඒ විදිහටම ඔයාගේ ෆැමිලි නේම් එක පාස්පෝර්ට් එකේ දීලා තියෙන්නේ කොහොමද, ඔයාගේ ගිවන් නේම් එක පාස්පෝර්ට් එකේ දීලා තියෙන්නේ කොහොමද, ඒ විදිහටම ඔයාට මේක දාන්න වෙනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ මේ ලෑන්ඩ්ලයින් නම්බර් එකක් තියෙනවා නම් මෙතන දාන්න පුළුවන්. නැත්නම් ඔයාගේ මොබයිල් නම්බර් එකම දැම්මට කමක් නැහැ. මෙතනටත් ඔයාගේ මොබයිල් නම්බර් එක කොපි පේස්ට් කරලා අපි දාමු. එතෙන්දී ඔයා ලංකාවේ ඉඳලා නම් ඇප්ලයි කරන්නේ, ඉතින් ඉස්සරහට 94 දාන එක තමයි හොඳ වෙන්නේ. 94 දාලා කන්ට්‍රි කෝඩ් එක ගහලා මොබයිල් නම්බර් එක දාන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. ඊට පස්සේ ඔයා කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරලා ඊගාවට ඔයාට එනවා මෙන්න මේ වගේ පේජ් එකක්. මේකේ මොනවද තියෙන්නේ කියලා බලමු. මේකේ තියෙන්නේ ඔයාට පුළුවන් ඔයාගේ මේ account එක create කරාට පස්සේ ඔයා භාවිතා කරන්න බලාපොරොත්තු වෙන username එක මොකද්ද, ඊට පස්සේ ඔයාගේ password, ඊගාවට password එක අමතක වුණොත් ඔයාට දාන්න පුළුවන් secret questions and answers, මේ හැම දෙයක්ම තමයි මෙතන දාන්න තියෙන්නේ. ඉතින් username එකට ගොඩක් වෙලාවට email එකම තියාගන්න එක හොඳයි. ඊට පස්සේ අපි මෙතනට password එකක් දාමු. දැන් මෙතන තියෙන ඔයාගේ secret question ටික දාන එක. ඉතින් ඔයාට කැමති secret question එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි ඔයාට fill කරගන්න තියෙන්නේ. ඔයාට මෙතනින් තියෙන email account එකේ terms and condition එක කියවලා බලලා I accept the email account terms and condition කියන button එක click කරලා I am not a robot කියන button එක click කරාට පස්සේ ඔයාට පුළුවන් මේක submit කරන්න. ඉතින් ඔයාට මේක සබ්මිට් කරාට පස්සේ දැන් මේකේ දාලා තියෙනවා your account has successfully been created an email will be sent to your email address you provide with your username and to confirm your email address. ඉතින් මේ ඊමේල් ඇඩ්‍රස් එක මේ ඔයාගේ ඊමේල් එකට ලොග් වෙලා තමයි ඉතුරු ටික කරන්න තියෙන්නේ. අපි බලමු මොකද්ද ඊමේල් එකට ආවේ කියලා. confirm your account email address. Username
දීලා තියෙනවා. Thank you for choosing to create an email account. You must now confirm your email address using the following link. අප link එක click කරාට පස්සේ your email has been confirmed. දැන් පුළුවන් ඔයාට ඔයාගේ email account එකට access කරන්න. අපි බලමු දැන් email account එකට log වෙලා. මේ තමයි අපේ email account එක. ඉතින් මෙතනින් තමයි ඔයාගේ හැම application එකක්ම පටන් ගන්නෙ. දැන් මම ඔයගොල්ලන්ට කව visa application එකක් launch කරන හැටි කොහොමද කියලා මම කියලා දෙනවා කියලා. ඉතින් මම email account එක හදන හැටි කලින්ම ඔයගොල්ලන්ට කියලා දුන්නේ visa application එකක් tourist visa application එකක් file කරන්න නම් apply කරන්න නම් අනිවාර්යෙන්ම ඔයාට email account එකක් තියෙන්න ඕනි හන්දා. ඉතින් මේක තමයි පළවෙනි පියවර. ඉතින් මේක බලලා ඔයාට පුළුවන් ඔයාගේ knowledge එක improve කරගන්න, ඒ වගේම මේක ප්‍රයෝජනෙට ගන්න. ඉතින් ගොඩාක් අය කරන්නේ මේ පුංචි දේවත් පොඩක් හොයලා බලලා කරන්නේ නැතුව හැමෝගෙම ඇඩ්වයිස් ගන්නවා හොයනවා. ඉතින් චුටක් ඔයාට පුළුවන් ඔයාටම රිසර්ච් එකක් කරගත්තොත් මේ වගේ චූටි චූටි දේවල් ඔයාටම කියලා කරගන්න. මම දන්නවා සමහර අය ස්ටුඩන්ට් වීසාවට ඇත්තට මේගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ට ඉමේ account එකක් තියෙනවද කියලාවත්. මොකද ඒගොල්ලෝ හරියට රිසර්ච් එකක් කරන්නේ නැහැ. ඒජන්ට් කෙනෙක් ගාවට ගිහිල්ලා apply කරනවා එච්චරයි දන්නේ. තමන්ට ඉමේ account එකක් තියෙනවද කියනවත් ගොඩාක් අය දන්නේ නැහැ. ඉතින් ඔස්ට්‍රේලියාවට එන්න බලන් ඉන්න ඔයගොල්ලොන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ වගේ වැදගත් වෙන ගොඩාක් වීඩියෝ බලන්න මගේ channel එකත් එකතුලා ඉන්න අමතක කරන්න එපා. එහෙනම් අපි හම්බෙමු visitor visa application එක දාන්නේ කොහොමද කියලා බලන්න ඊගාව වීඩියෝ එකේ.